අයිබෝවන් ඔබ රාත්‍රී 9:30 අයිටෙන් ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය බමුණු හේන්ද්‍ර මම තාරිකා මිහිරංගනේ ප්‍රථම නවදහනේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත ප්‍රමිතියෙන් තොර රන් බහඬ වලට දැඩි නීති තඹ කම්හල් සේවකයන් 8 දෙනාට අධිකරණයේ නොතීසි සංචාරක කර්මාන්තය යහපත් අතට අකුරැස්සේ විදිදැබීමෙන් පොලිස් නිලධාරිය කුමාරුට උද්ධමනය 15 මට්ටමක ඉදිරියේදී රන් පාණ්ඩ අලවිය සඳහා ජාතික මැණිකා සරණාබරණ අධිකාරියේ ප්‍රමිති සහතික මුද්‍රාව අනිවාර්ය කිරීමට සහ එසේ සිදු නොකරන සරණාබරණ අලවි සැල්වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මැණිකා සරණාබරණ අධිකාරියේ අද පැවති සාකච්ඡාවකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජාතික මැණිකා සරණාබරණ අධිකාරියට පැමිණ ඒ කටයුතු පිළිබඳ සොයා බැලුවා. ඉන් අනතුරුව ඒ කාර්ය මණ්ඩලය සමග ප්‍රගති සමාලෝචන රැසීමකට එක් වූ ජනාධිපතිතුමා එම අධිකාරියේ වත්මන් ක්‍රියාකාරීත්වය හා ඉදිරි සැලසුම් පිළිබඳ විමසා බැලුවා. ප්‍රමිතියෙන් තොර රන් බාණ්ඩ අලවිය වළක්වා ගැනීමේ පියවරක් ලෙස සරණාබරණ අලවි සැල්වලට ජාතික මැණිකා සරණාබරණ අධිකාරියේ ප්‍රමිති මුද්‍රාව ලබා ගැනීම අනිවාර්ය කිරීමටයි මෙහිදී තීරණය කෙරුණේ. ඉදිරියේදී ඊට අදාළ නීති විධිමත් ලෙස ක්‍රියාවට නැංවීමටද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙහිදී උපදෙස් ලබා දුන්නා. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මැණිකා සරණාබරණ අධිකාරියේ සභාපති රෙජිනෝල් කුරේ එම අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් එච්.පී. සුමනසේකර යන මහත්වරුණතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. තිස් වසරක යුද ජයග්‍රහණයේ සත්‍ය මෙන්ම අභිමානවත් කතාව මතු පරපුරට මෙන්ම ලෝකයටද කියවීමට ඉඩ සැලසිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. උත්තමාචාර ග්‍රන්ථය එළිදැක්වීම වෙනුවෙන් කොළඹදී පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා. පරම වීර විභූෂණ පදක්කමින් පිදුම් ලැබූ වීර රණශූරයන්ගේ චරිතාපදානයක් ලෙස උත්තමාචාර්ය කෘතිය ලියැවී තිබෙනවා. එම ග්‍රන්ථයේ එළිදැක්වීම වෙනුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්සවයක් පැවැත්වුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ස්වකීය ජීවිතයටද ආත්මාරක්ෂාවටද සිදුවිය හැකි උපද්‍රව ගැන නොසිතා සිය සගයන්ගේ ජීවිතාරක්ෂාව හෙවත් සිය බලකායේ කාර්ය අරමුණු මුදුන්පත් කර ගැනීම උදෙසා ස්වකීය සේවා කාලය තුළදී ස්වේච්ඡාවෙන්ම සතුරාට මුහුණ දෙමින් කටයුතු කළ නිලධාරීන්ට පරම වීර විභූෂණ සම්මානය පිරිනැමුණා. සන්නද්ධ හමුදා සාමාජිකයන් වෙත ප්‍රදානය කරනු ලබන පදක්කම් අතර ඉහළම හා ගෞරවන්විතම පදක්කම මෙයයි. මේ වන විට යුද හමුදාවේ නිලධාරීන් 11 දෙනෙකු හා සෙසු නිලයන්ට අයත් 19 දෙනෙකු පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබුවා. ත්‍රස්තවාදයේ මුලින් උපටා දමමින් අප අද විඳින භුක්ති විඳින නිදහස් නිවහල් භාවය වෙනුවෙන් ජීවිත පූජා කළ අභීත රණිවරුන් ප්‍රමාණය 20,474. එසේම රුදුරු සටනේදී අතුරුදන් වූ පිරිස 3,488ක් 37,000කට අධික ප්‍රමාණයක් සදාකාලිකවම ආබාධිතත්වයට පත් වුණා. මේ වසරේ යෙදුණු සාමයේ දසවර්ෂාභිෂේක සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදාවේ පරම වීර විභූෂණ ලාභීන්ගේ වීර ක්‍රියාවන් සමාජයට විවර කරමින් මතු පරපුරේ පරිශීලනය සඳහා උත්තමාචාර්ය ග්‍රන්ථය නිර්මාණය කර තිබෙනවා. එය ලිදක්වමින් පරම වීර විභූෂණ පදක්කම් ලාභීන්ගේ සමීපතම ඥාතීන් වෙත ග්‍රන්ථය පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. සාමයේ දසවර්ෂාභිෂේක සමරු මුද්දරය හා මුල් දින කවරය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම සිදු කෙරුණේ ඉන් අනතුරුවයි. යුද හමුදාව විසින් මහරගම අපේක්ෂාරෝහල වෙත සිදු කරන ලද රුපියල් මිලියන 70ක මූල්‍ය පරිත්‍යාගයට අදාළ චෙක් පදද යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා නිල වශයෙන් ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබුවා. එහිදී ජනාධිපතිතුමා පැවසුවේ වීරෝදාර රණවිරුවන්ගේ විශිෂ්ට රණශූරත්වය දේශාභිමානය හා උත්තම මානුෂීය ගුණාංග පිළිබඳ මතු පරපුරට කියවිය හැකි අන්දමින් 30 යුද ජයග්‍රහණයේ ශ්‍රේෂ්ඨ වීරකතාව කෘතියකට නැන්වීම කාලීන අවශ්‍යතාවක් බවයි. අවුරුදු 30කට ආසන්න යුද්ධයේදී
සිය ජීවිතේ පරිත්‍යාග කළ යුද නාවික ගුවන් ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක ඒ සියලු දෙනාටම කරන උත්තමාචාරයක් මේ ප්‍රකාශනය. මේ ප්‍රකාශනය දැක්කහම තමන්ගේ සේවාව තමන්ට ඉෂ්ට කරන්න සැබෑ ආත්ම ධෛර්යයක් ඇති වෙනවා. මම ඒ අවුරුදු දෙකකට කලින් සන්ධ්‍යාවක මගේ ගෙදරට සියලු දෙනා එන්න කියලා මෙහෙම පොතක් ලියමු කියලා මම කිව්වේ ඇයිදා මේ 30 අවුරුදු ම්ලේච්ඡ කුරුළු ත්‍රස්තවාදී යුද්ධයේ LTTE සත්‍ය කතාව කියලා LTTE විසින් ලෝකේ ප්‍රබල රටක විශ්වවිද්‍යාලයක පර්යේෂණ අංශයක් එක්ක ඒගොල්ලන්ගේ ජාලයේ ප්‍රධානින් එකතු වෙලා ඔවුන් ලෝකයට ප්‍රකාශනයක් මේ වෙනකොට ලියලා ඉවරයි ඔවුන්ගේ කතාව. ඒ කතාව එළිදක්වපු දවසට ලෝකයේ ඒ කියන කතාවේදී ඒ පොත බලපුවාම LTTE සහ ප්‍රභාකරන් තමයි හරි. මට ඒක දැනගන්න ලැබිලා තමයි අපේ අය ගෙනල්ලා කිව්වේ රජයේ පැත්තෙන් යුද්ධයේ සැබෑ කතාව කුමක්ද යුද්ධයේ බීජය කොතනද කියන එක අපි ලියමුයි කියලා. ලංකා පුත්‍රයින්ගේ වීරයින් වෙනුවෙන් ඔවුන්ගේ චරිතාපදානය ඔවුන්ගේ පවුල් පසුබිම ඔවුන්ගේ වීරත්වය සහ ශ්‍රේෂ්ඨත්වය සහ විශිෂ්ටත්වය පිළිබඳව මේ ප්‍රකාශනය සැබෑ මේ යුගයේ අවශ්‍ය ප්‍රකාශනයක් විදියටයි මම දකින්නේ. ආගම් හා ජාතිය පදනම් කරනුගත් පොදු පාසල් ක්‍රමයක් ඉදිරි වසර දෙක තුළ ස්ථාපිත කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ශ්‍රී ලාංකේය අවශ්‍යතාව ශ්‍රී ලාංකේය අනන්‍යතාව පදනම් කරගනිමින් රටේ අධ්‍යාපන ක්‍රමය ඉදිරියට ගෙන යාමට පියවර ගන්නා බවයි අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය පූජ්‍ය මාබුල්ගඩ සුමනරතන ස්වාමින් වහන්සේද අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරන් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එම් එන් රණසිංහ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය TAR ජයන්ති ගුණසේකර යන මහත් මහත්වීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අපේ පාසල් ක්‍රමය ආගම් භාෂාව අනුව වෙන් කරන්නේ නැතුව යලිත් පොදු පාසල් ක්‍රමයක් ලංකාවට ඇති කරන්නයි එතුමාට ද්වාර දීලා තියෙන කාර්යය. එතුමාටත් අමාත්‍යංශයට අපි තීරණය කරා ඉරිදා දහම් පාසල් හැර ආගමික පාසල් සියල්ලම අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කරන්න. පිරිවෙන් සියල්ලම නීතියට යටත් කළා පිරිවෙන් මණ්ඩලය යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාලනය කරන්න. මධ්‍යස අධ්‍යාපනය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ කරන්න. ශාරියා විශ්වවිද්‍යාල වැනි ආයතන ඇති කරන්න අපි ලංකාවේ ඉඩ දෙන්නේ නැහැ. සිංහල අවුරුදු දෙනකොට රට හොඳට නැහැ දියුණු වෙලාව ආපහු වැටුණා. අපි කොහොමවත් ඊළඟ සති කීපය තුලදී මේක යථා තත්ත්වයට පත් කරන්න යනවා. ඒත් ඒ කරන්නේ අනාගතය දිහා බල්ලා. ආපහු මෙහෙම අදහස් බී නොකරන විදියට සමාජය කිසිම අන්තවාදයකට යන්න හොඳ නැහැ. අපි ප්‍රචණ්ඩත්වයට යන්න බෑ. අපි ජාතිවාදයට යන්න බෑ. අපි නිදහස ලැබුවේ කාලෙදී ප්‍රථම අගමැති DS සේනානායක මහතුමා කිව්වා අපි දැන් ශ්‍රී ලාංකිකයෝ. සිංහල වුණත් දෙමළ වුණත් මුස්ලිම් වුණත් බර්ගර් වුණත් මේ අපේ රට මේ අපේ මාතෘභූමිය අපි ශ්‍රී ලාංකිකයන් කියලා ප්‍රකාශ කරමු කියලා. ඒත් 70 දශකයේ ඉඳන් මේ ක්‍රමය වෙනස් වෙන්න පටන් ගත්තා. අපි ආගම අනුව බෙදුවා. අපි ජාතිය අනුව බෙදුවා. ඒකේ පළවෙනි විපාකය ආවේ 1983 ඒ කෝලාහල අරගෙන ඊට පස්සේ LTTE සංවිධානය බිහි වෙන එක. DSN නායක මහතුමා එදා අනාගතය දිහා බැලලා ක්‍රමයක් ඇති කරා. අපි ඒකෙන් ඈත් වුණාට එතුමාගේ ක්‍රමය වෙන රටකදී ඒක ක්‍රියාත්මක කරා. ඒ තමයි සිංගප්පූරුව. මම සිංගප්පූරුවට කතා කරලා තියෙනවා අපේ අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් කණ්ඩායමක් එවන්න කියලා මේ ගැන බලන්න. ඊට පස්සේ අපේ විදුහල්පතිවරුත් අපි යවන්න තියෙනවා. හැම එක්කෙනාගේ මාගම රකින්නෝ, ජාතිය රකින්නෝ. අන්න ඒ ක්‍රමවේදයට තමයි අපි යන්න ඕනේ. අපි අන්තිමට අපි එකගත්වයකට එනවා ශ්‍රී ලංකා අනන්‍යතාවයේ මූල ධර්ම. ඒ අනුව ඒ රාමුව තුළ අපේ අධ්‍යාපන ක්‍රමය ඉදිරියට ගෙනියමු කියලා මම ප්‍රකාශ කරනවා. මෙරට තුල ශරියා විශ්වවිද්‍යාලවලට අනුමැතිය ලබා නොදීමට සහ මද්‍රාසා පාසල් අධ්‍යාපන අමාත්‍යාංශ යටතට පත් කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා ගත් තීරණය ඉතා කාලෝචිත බව ආගමික නායකයින් සහ විද්වතුන් පවසනවා. මඩ කලපුවේ විශ්වවිද්‍යාලය අවසානයේ මේ ශරියා විශ්වවිද්‍යාලයක් බවට පත්වෙنده ඔන්න මෙන්න තිබියදී තමයි වර්තමානයේ අගමැතිතුමා කමිටියක් පත් කරලා ඒ කමිටියේ දුන්නු නිර්දේශත් සැලකිල්ලට අරගෙන
මුස්ලිම් මැති ඇමතිවරුන් සමගත් කතා කරලා මේක වෙනස් කරන්න ඕනේ කියන එක. ශාරියා විශ්වවිද්‍යාලයක් ලංකාවේ පටන් ගන්න කොහෙත්ම නීති රීති වලට ඉඩකුත් නැහැ. සුවිශේෂ ජාතියකට පමණක් සීමා වෙච්ච විශ්වවිද්‍යාල හෝ මණ්ඩප ශ්‍රී ලංකාවේ නැහැ. රටේ තව තවත් ව්‍යාකූල වෙන්න කාරණාව බවට මේ ශාරියා විශ්වවිද්‍යාලය හා එහා සැමැති අනිකුත් අධ්‍යාපන ආයතනයන් පත් වෙලා තිබෙනවා. අධ්‍යාපන විවෘත දෙයක්. හැබැයි ඒ අධ්‍යාපනය ලබන ක්‍රමවේදයන්ද එහා සමානම විනිවිද දකින විවෘත භාවයක් ඒ ආයතන තුලින්ම තිබෙන්නට ඕනේ. සංවෘත ක්‍රමයට විදිහට අධ්‍යාපනය හසුරවන නම් ඒ තුලින් බලාපොරොත්තු වෙන සමාජ දැනුවත් වීම සිදු වෙන්නේ නැහැ. ඒ සමාජයට අනුකූලන ආකාරයෙන් සමාජගත කිරීම සඳහා නියාමනයක් අත්‍යවශ්‍යයි. මෙයින් සිදුවෙන කියන කාරණා ගැන සමාජය දැනුවත් විය යුතුයි. නීතියට එකඟව මේ දේවල් කිරීම සඳහා රජය ක්‍රියාත්මක යුතු බව මා තරයේ විශ්වාස කරනවා. ශාරියා විශ්වවිද්‍යාල හෝ මද්‍රාස පාසල් අපේ රටට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. එකම අධ්‍යාපන සැලසුමක් යටතේ සැලසුම් කිරීම ඉතාම වැදගත් වෙනවා. ජාතීන් අනුව විශ්වවිද්‍යාල කොහෙත්ම අවශ්‍ය නැහැ. එම විශ්වවිද්‍යාල තුල ඕනෑම විෂයක් හැදෑරීමේ තත්ත්වයට පත් කරලා කාටත් පිළිගන්න පුළුවන් විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමයක් පමණයි මේ රටට ගැලපෙන්නේ. ඒ අධ්‍යාපන සැලසුම් මෙතෙක් අධ්‍යාපන විද්වතුන්ගේ අවධානයට ලක් නොවීම කනගාටුවට කරුණක්. මානව හිමිකම් විශ්ව ප්‍රකාශයේ සඳහන් ආකාරයට කිසිම ආකාරයක ජාතිය, ආගම, කුලය මත අධ්‍යාපනය නිර්ණය කළ නොකළ යුතුය. එවන් ආකාරයට පදනම් කොට අධ්‍යාපන ආයතනය බිහි නොකළ යුතුය කියලා එම වික්ෂ ප්‍රකාශනයේ පැහැදිලිව සඳහන් වෙනවා. මෙම ශරියා විශ්වවිද්‍යාලය ප්‍රමිතිගත නොකළහොත් හෝ අර්ධ රාජ්‍ය ප්‍රතිපත්තියක් යටතේ පාලනය නොකළහොත් ශ්‍රී ලංකාවේ ජාතියට විශාල හානියක් සිදුවන අතර එයින් ජාතිය මහා ව්‍යසනයකට ගොදුරු විය හැකි බව ප්‍රකාශ කරනවා. යම් පරිපාලනයකට යටත්ව අනුමැතියක් ලබා දීම සහ වර්තමානයේ මෙම අධ්‍යාපන ආයතනය ප්‍රතික්ෂේප කිරීමේ ක්‍රමවේදය අගයන්නට පුළුවන්. ශරියා විශ්වවිද්‍යාල තහනම් කිරීමට අග්‍රමාත්‍ය රයිල් වික්‍රමසිංහ මහත්තුමන් අරගෙන තිබෙන පියවරට අපේ මහා සංඝරත්නය හැටියට අපි සහයෝගය ලබා දෙනවා. පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරනවා. මේ රට තුළ ජාති, ආගම් ભેදයකින් තොරව ඒ සාමයෙන් මේ රට තුළ ජීවත් වීම සඳහා ඉතා වැදගත් බවත් ඒ සඳහා අපේ ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලාගේ සහයෝගය ලබා දෙන බව මෙයින් ප්‍රකාශ කර සිටිනවා. ගරු අග්‍රාමාත්‍යතුමා ගෙන ඇති තීරණය ඉතාම පැසුම් කටයුතුය. එතුමා යන ගමන පැහැදිලිවම නිවැරදි කියන එක අපිට පැහැදිලිව කියන්න පුළුවන්. සියලු ජාතීන්ට ඇත් දරුවන් එකට ඉගෙන ගන්න මිශ්‍ර පාසල් හඳුන්වා දීමට ඉදිරියේදී කටයුතු කරන බව අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ඊයේ පාසල් වලට පැමිණීම හොඳ මට්ටමක තිබුණා. එදා ජනතාව බය කරන්නේ නැතුව 13 වෙනිදා පුපුරනවා කියලා විශාල භීතියක් ඇති කර එහෙම නොකර සිටියා නම් මීට පෙරම මේ පාසල් දරුවන්ගේ අධ්‍යාපනයේ සති ගණන් කඩාකප්පල් නොවි ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබෙනවා. ගිය සිකුරාදා වෙනකොට බ්‍රහස්පතින්දා වෙනකොට ළමයිගේ පැමිණීම වේගෙන් වැඩි වෙන නිසා සමුද වෙද්දී මේ ප්‍රශ්නේ निराකරණය වෙන නිසා මේකේ ලකුණු දාගන්න දේශපාලඥයෝ ගිහිල්ලා සම්දර්ශන පවත්වුවා. ඉතින් අපිට ඒව නවත්තන්න බෑනේ. මේ වටත් ඉඩ දීලා තියෙනවා. රජයේ තීරණය කරා මේ මද්රසා පාසල් අධ්‍යාපන අමාත්‍යාංශයේ අඩතර ගන්න මේ සියලුම පාසල් අරගෙන විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ විශේෂයෙන්ම ජාතික අධ්‍යාපන ආයතනයේ නියාමනයට යටත්ව ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී පාසල් මිශ්‍ර පාසල් වශයෙන් තබා ගන්න සියලුම ජාතීන්ට සියලුම ආගම් වලට පොදුවේ ඉගෙන ගන්න පුළුවන් පාසල් බවට පත් කරන්න. රිෂාඩ් බදූදීන් අමාත්‍යවරයා සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා තේරීම් කාරක සභාව හරහා ඔප්පු වුවහොත් පැකිලීමකින් තොරව තීන්දුවක් ගන්නා බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී අපි තීරණය කරනු ලැබුවා රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයාට එරෙහිව විශ්වාස භංගයක් ගේනවා නම් ඒ සඳහා සියලු පක්ෂ වලින් සැදුම්ලත් තේරීම් කාරක සභාවක් දාන්න. මේ තේරීම් කාරක සභාවේ තීන්දුව මත එතුමා වැඩිකාරියක් ඉදිරියේ ඔප්පු කරන්න පුළුවන් නම් ඒ සම්බන්ධයෙන් කිසිම පැකිලීමක් නැතුව තීන්දුව තීරණ ගන්න. අපිට සාධාරණ සහ ඔප්පු කළ හැකි දේවල් තිබිය යුතුයි. ඒ විශ්වාස විශ්වාසභංග යෝජනාවට එරෙහිව ඡන්දය දෙන්න. විශ්වාසභංග දෙකක් ගෙනල්ලා තියෙනවා. දෙකම එක ස්ථීරව පරාජයටපත් කරනවා. අපිට අවශ්‍ය නම් ওই විශ්වාසභංග ගේන පැති වලින් අපි අරගෙන අපේ ඡන්දය පාවිච්චි කරන්නත් අපිට පුළුවන්කම තියෙනවා. 21 වනදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා මන්ත්‍රීවරුන් 40 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවපත් කිරීම සඳහා වූ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. එහිදී අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාව විවාදයට ගන්නා දිනය සම්බන්ධයෙන් විපක්ෂය ප්‍රශ්න කිරීමත් සමග පාර්ලිමේන්තුවේ මත ගැටුමක් ඇති වුණා.
මෙහිදී කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේ හෙට දිනේදී පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව විවාදය සඳහා දිනයක් ලබා දීමට කටයුතු කරන බවයි. රිෂාඩ් බදුදීන් අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් සහ උපදේශකවරයෙක් සහ ඔහුගේ මන්ත්‍රීවරයෙක් මේ වෙනකොට ත්‍රස්තවාදී පනත යටතේ අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒක කාටවත් නෑ කියන්න පුළුවන්. එතුමාගේ සහෝදරයා අත්අඩංගුවට අරගෙන නිදහස් කරලා තියෙනවා. මාගේ අමාත්‍යාංශ උපදේශක හැටියට මෞලවි කෙනෙක් නෑ. ඒ නිසා මෞලවි කවුදරි අත්අඩංගුවට ගත්තා නම් ඒක අමූලික බොරුවක්. මාගේ සම්බන්ධීකරණ ලේකම් අත්අඩංගුවට ගත්තා කියලා මේ චෝදනාවක් තියෙනවා. මෙතුමත් දැන් කිව්වා. ඒක සම්පූර්ණම අසත්‍යයි. මම වාකීමෙන් මම කියන්න කැමතිම තැන. මගේ සහෝදරයාව අත්අඩංගුවට ගත්තා කියලා කියපක සම්පූර්ණම වැරදි. මම IGP ගෙන් ලියුමක් ගෙන ගත්තා. එහෙම දෙයක් වුණ නැහැ. මාධ්‍ය මාෆියා අමුදාපතිතුමාට මම කවදාවත් බලපෑම් කරලා නැහැ. වාකීමෙන් මම කියන්න කැමති මුස්ලිම් කටයුතු අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ උපදේශක මොයිනුඩීන් මාත්‍යා දුරකතනින් කතා කරලා කිව්වා නොදන්නා පිරිසක් විසින් තමුන්ගේ පුතාව අරගෙන ගියා අත්වනකට අරගෙන ගියා. මනුෂකමට මම ඒ පුද්ගලයා ඉන්නවද නැද්ද කියලා විතරයි මම එකුවේ. ඇර කවදාවත් ඒ පුද්ගලයාගේ නිදහස් කරන්න කියලා ඉල්ලීමක් කරුවා නෑ. මමත් යුද හමුදාපතිවරයාට ටෙලිෆෝන් කෝල් එකක් දීලා ඇහුවා මෙතුමා බලපෑම් කරාද කියලා. මහේස්සේනානක මැතිතුමා මට දුන්න උත්තරේ කිසිම වෙලාවක බලපෑම් කරේ නැහැ, ඉල්ලීමක් කරේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට වගකීමක් තියෙනවා ඒ සම්බන්ධයෙන් සොයා බලන්න. මේ 21 වෙනිදා ප්‍රහාරයට තියෙන සමස්ත විරෝධය රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයාට යොමු කරලා මේ ප්‍රශ්නේ පලා යන උත්තරයක් තමයි මේ දීලා තියෙන්නේ. මේ මුවහමට තලන්න හදන්නේ වැරදි කරලා තියෙනවා කියලා ඔප්පු කරන්න තැන පාර්ලිමේන්තුව නෙවෙයි. පාර්ලිමේන්තුවේ පුළුවන් විවාද කරලා තම තමන්ගේ දේශපාලන මතයට අනුව ඡන්දෙ පාවිච්චි කරන්න, තමන්ට තියෙන ඡන්ද ගාන අනුව අහිංසක මන්ත්‍රීවරයෙක් ගෙදර යවන්න පුළුවන්. දැන් අපිට පුළුවන් නිමල් ලංස මන්ත්‍රීතුමා කුඩු චෝදනා තියෙනවා. එතුමට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනල්ලා ආණ්ඩු පක්ෂයට මන්ත්‍රීවරු වැඩි නිසා එතුමා ගෙදර යවන්න. ඒක වැරදි, ඒක අසාධාරණයි. තවත් චෝදනා තියෙනවා මේ ගොඩක් අයට. ඒ චෝදනාවලට අපිට පුළුවන් ගෙදර යවන්න. ඒක කරන එක නෙමෙයි හරිද? අපි පොලිසිය හරහා හමුදාව හරහා මේ පිළිබඳව නිවැරදි පරීක්ෂණයක් කරලා එතුමා ගෙදර නෙමෙයි එතුමා හිරේ යවන්න වුණත් අපි සූදානම්. මේ අහිංසක 200 ගානක් 300 ගානක් මැරිච්ච මිනිස්සුන්ගේ ජීවිතවලට උඩින් ගිහිල්ලා තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් පාදඩ වැඩ කරන්න එපා කියලා අපි විපක්ෂයට කියනවා. රිෂාඩ් ඇමතුමාට චෝදනා තියෙනවා නම් ඒ චෝදනාව තේරීම්කාරක සභාවට විමර්ශනය කරන්න පුළුවන්. මේ වග කියන්න ඕන ඇත්ත මිනිමරුවව හංගන්න මේ හදන්නේ. ඇත්ත මිනිමරුවත් එක්ක ඩීල් දාලා තියෙනවා තමන්ගේ නඩු ටික යට ගහන්න. වාසනාවට රිෂාඩ් බදුරුදීන් ඇමතිවරයාගේ තාත්තාගේ නම ඉබ්‍රාහිම් නෑ. රිෂාඩ් බදුරුදීන් නායකවරයා කියනවා එදා ඉඳන් මම එහෙම කළේ නෑ, මට කිසිදු සම්බන්ධයක් නැහැ කියලා. ඒ නායකවරයා එහෙම පැහැදිලිව කියනවා නම් දැන් මේක ඇත්තටම හරිද වැරදිද කියලා හොයලා බලන්න ඕනේ කියලා තමයි අපි අපේ පක්ෂ අපි බලාපොරොත්තු වෙන්නේ. ගරු කතානායකතුමනි මේකට විශේෂ බබා තමයි රිෂාඩ් බදුරුදීන්. දවස් 52 ආවනම් ආල්ල බබා, තොත්ත බබා, ඔක්කොම ඕගොල්ලෝ ඔක්කොම තොත්ත බබා. දැන් අපි බබා මාර කතා ඔගොල්ලෝ කියන්නේ හරිද? ඕසෙල්ලම හරියන්නේ නැහැ. ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම හා මිල මට්ටම මත ඇති වූ තාවකාලික බලපෑම් හමුවේ වුවද පසුගිය වසර තුළදී උද්ධමනය පහළ මට්ටමක පැවතුණු බව මහ බැංකුව පවසනවා. 2018 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවෙන් පිළිබිඹු වන ශ්‍රී ලංකා ආර්ථිකයන් බැන් පැවති දේශනයේදී මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය PKG හරිස්චන්ද මහතා මේ පිළිබඳ පැහැදිලි කළා. 2018 වසරේ ආර්ථිකයේ සංක්ෂිප්තයෙන් ලෙස සලකා බලන විට අපි පළමුව මූර්තාංශ දිස්ත බැලුවොත් උද්දමනය පහළ මට්ටමක පැවතුණා. මතුපිට උද්දමනය කොළඹ පාරිභෝගික මිල දශකයේ අනුව 2.8%කින් සහ ජාතික පාරිභෝගික මිල දශකයේ අනුව 0.4%ක ඉතා පහළ මට්ටමක පැවතුණා. මේ අතර ශ්‍රී ලංකා රුපියල දැඩි ලෙස අවප්‍රමාණ වීම සහ මිල මට්ටම් මත ඇති වූ තාවකාලික බලපෑම හේතුවෙන් උද්දමන අපේක්ෂාව මනාව පාලනය වීමේ ප්‍රතිඵලයක් ලෙසද 2018 වසර තුළදී උද්දමනය පහළ මට්ටමක පැවතුණා. මතුපිට උද්දමනය 2018 වසර තුළදී සමස්යාවක් ලෙස පහළ යෑමේ ප්‍රවණතාවයක් පෙන්වුවා. පුරෝකථන වලට අනුව 2019 හා ඉදිරියට උද්දමනය 4% සහ 6% දක්වා පරාසයක පවතුණු ඇතැයි අප අපේක්ෂා කරනවා.
රට තුල සිටින අන්තවාදීන්ගේ එකම අරමුණ වී ඇත්තේ ආණ්ඩුව වෙනස් කිරීම බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අභ්‍යාසලාභී සංවර්ධන නිලධාරීන් 304 දෙනෙකුට පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ජාතීන් වශයෙන් වෙන් වී සිටිය හොත් රටේ අනාගතය විනාශ වන බවයි. ඒ ජාත්‍යන්තරයේ ඉන්න රස්වාදී නෙමෙයි මේ රටේ ඉන්න අන්තවාදී. බෞද්ධාගමේ අන්තවාදීන් ඉන්නවා, ඉස්ලාම් අන්තවාදීන් ඉන්නවා වගේ. මේ අන්තවාදීන් සටන් කරන්නේ මේ රට තුල ආණ්ඩු වෙනස් කිරීමේ කුමන්ත්‍රණයක. ආගම මුල් කරගෙන විවිධ ප්‍රශ්න ඇති කරන්නට හදනවා. අපි සිංහල, අපි දෙමළ, අපි මුස්ලිම්, අපි බෞද්ධ, අපි කතෝලික, අපි හින්දු, ඉස්ලාම් කිය වෙන් වෙන්න ගියොත් ලංකාවට අනාගතයක් නැහැ. අපි සියලු දෙනාම ශ්‍රී ලාංකීය ජනතාවක් හැටියට එකතු වෙන්න ඕනේ. ඒ ශ්‍රී ලාංකීය අනන්‍යතාවය තුල අපි හැම කෙනෙකුටම අපේ ආගම, අපේ සංස්කෘතිය, අපේ කලාව, අපේ භාෂාව පෝෂණය කිරීමේ අයිතිය තියෙනවා. ලංකාවේ බහුතරයක් ඉන්නේ සිංහල බෞද්ධයෝ. නමුත් බෞද්ධාගම කියන එක, මම බෞද්ධේ. මම නම් මේ බෞද්ධ ආගමට, බෞද්ධ ආගම කියන වචනයටත් විරුද්ධයි. මොකද අපි ඉගෙන ගත්තේ බෞද්ධ දර්ශනය. බුදුරජාණන් වහන්සේ ඉගැන්වුවේ ආගමක් නෙමේ, දර්ශනයක්. බුදුරජාණන් වහන්සේ ඉගැන්වුවේ මේ ලංකාවට ආවේනික වූ ආගමක් නෙමේ. ඇත්ත වශයෙන්ම මම දකින හැටියට නම් බුද්ධාගම, එහෙම නැත්නම් බෞද්ධ දර්ශනය රටකට, ජාතියකට, එහෙම නැත්නම් ආගමකට විතරක් අයිති දෙයක් නෙමෙයි. බෞද්ධ දර්ශනය කියන්නේ මුළු විශ්වයටම අදාළ දර්ශනයක්. නමුත් අද සමහර චීවරධාරීන් මේක තමන්ගේ පැවැත්ම සඳහා ආගමක් බවට පත් කරගෙන අපේ බුදුරජාණන් වහන්සේගේ මේ දර්ශනය විකුණ ගන්න හදනවා. විවෘත තරඟ විභාගයකින් සමත්ව ලකුණු මට්ටම අනුව තෝරාගත් මෙම පිරිසට පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණේ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. ශාඛා 276කින් සමන්විත ප්‍රාදේශීය සංවර්ධන බැංකු ජාලය, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා, පොලිස් සහන ණය ලබා දීමේ කාර්යයේදී සුවිශේෂී ස්ථානයක් හිමිකරගෙන සිටිනවා. වසරක් තුළ ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් AMPMB අතපත්තු ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති සුජිත් කාර්යවසම් යන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අකුරැස්ස උරුමුත්ත ප්‍රදේශයේ වැටලීමක් සඳහාගේ පොලිස් කණ්ඩායමකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වුණා. අකුරැස්ස උරුමුත්ත ප්‍රදේශයේ නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය මත්පැන් වැටලීම සඳහා පොලිස් කණ්ඩායම ගොස් තිබෙන්නේ අද පසුරුවේ. එහිදී සැකකරුවන් පොලිස් කණ්ඩායමට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ප්‍රහාරයෙන් පොලිස් නිලධාරියෙකු බරපතල තුවාල ලබා කඹුරු පිටිය රෝහලට ඇදලත් කිරීමෙන් පසු මියගිය බව පොලිස් මුලස්ථානයේ පවසනවා. මෙලෙස මියගියේ අවුරුදු 30ක් වන කොළඹගේ වත්ත දිද්දිනිය කරන්ගේ ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල් කසුන් සම්පත් ලොකුගේ. මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ ලොකුගේ ධර්මසිරි නැමැත්තා බවට හඳුනාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ. ඔහු මේ වන විට ප්‍රදේශයෙන් පලා කොස් ඇති අතර අතරංගුවට ගැනීම සඳහා අකුරැස්ස පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා. පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් විනාශ වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ නව තුන්මහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අද ආරම්භ කෙරුණා. අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නියෝජනය කරමින් රෝමයේ සිට පැමිණි අති උතුම් කාදිනල් ෆිලෝනි ෆර්ඩිනෑන්ඩු හිමිපාණන්, කොළඹ අගරදුගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පාලක ජූඩ් රාජ් ප්‍රනාන්දු පියතුමා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙනුයි මෙම කටයුතු ආරම්භ කෙරුණේ. කෞතුකාගාරය, දිවා ආහාර දානමය මධ්‍යස්ථානය සහ මුළුතැන්ගයකින් සමන්විතව මෙය ඉදිකෙරෙනවා. ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා කොළඹ වරායට අයත් පර්චස් 6ක ඉඩම ලබා දීමට අදාළ ලිපි අමාත්‍ය සාගල රත්නායක මහතා අගරදුගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට පිරිනැමුවා. නාවික හමුදා ශ්‍රමදායකත්වයෙනුයි ගොඩනැගිල්ල ඉදිකෙරෙන්නේ. විනාශයට පත් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රතිපාදන මත සිදු කෙරෙනවා. ඊට අදාළ චෙක්පත අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අගරදුගුරු හිමිපාණන් වෙත ලබා දුන්නා. දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් මූලිකත්වයෙන් ක්‍රියා කිරීම පිළිබඳ අගරදුගුරු හිමිපාණන් අමාත්‍යවරයා වෙත සිය ස්තුතිය පළ කළා. අති උතුම් කාදිනල් ෆිලෝනි ෆර්ඩිනෑන්ඩු හිමිපාණන් මෙහිදී ත්‍රස්ත ප්‍රහාර නිපතට පත් කිතුණු ජනතාවගේ සුව දුක් විමසා බැලීමට කටයුතු කළා. La profonda solidarietà del Papa Francesco non solo alle persone che sono state colpite o ferite, a tutto il popolo di Sri Lanka perché lavori per la sua unità e per fare di questa società una società migliore. E il Signore benedica tutti. මෙම දේවස්ථානය විශේෂයෙන්ම
නව සංවර්ධන වැඩසටහන් ගණනාවකට මුල පුරලා ඒ වගේම කුරිරු ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතටපත් වුණු ඒ සෑම සිරු දෙනාටම දේව ආශිර්වාද ලබා දීමේ වැඩසටහනත් ඒ වගේම එයාගේ ජන ජීවිතය පුළුවන් තාක් දුරකට යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහන් මේ වගේ වැඩසටහන් ගණනාවක් ගරු කාඩිනල් තුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. රටක් වශයෙන් ඉදිරියට යන්න එකතු වෙලා යන එකේ වැදගත්කම අද තියෙනවා. මේක දේශපාලනය කරන වෙලාවකුත් නෙමෙයි. රජයක් මේ වෙලාවේ ජනතාව ආරක්ෂා කරන්න ඕනේ. ඒ සඳහා විපක්ෂයත් උදව් උපකාර කරන්න. දෝෂාභියෝග ගෙනල්ලා ඒ වගේ පහත් දේශපාලනය කරන වෙලාව නෙමෙයි. ඒවට ඉදිරියට යන ක්‍රම තියෙනවා. ඒ පරීක්ෂණ හරියට කළා අපි කකුලෙන් ඇද ගන්න නැතුව හැමෝම එකතු වෙලා නායකත්වය දෙන්න ඕනේ වෙලාව ජනතාව එකතු කරගෙන යන්න. නැත්නම් අපි හැමදාම බෙදිලා කටයුතු කරන්න වෙයි. ඒකේ බලපෑම් අපේ දෛනික ජීවිතවලට වේ විශේෂයෙන් අපේ රටේ ආර්ථිකය ගොඩනගා ගන්න බැරි වෙයි. ඒක අවසානයේ ආයෙත් බලපාන්නේ කාටද? ජනතාවට. අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධව සැකපිට අතරඟුටිගෙන අපමත මුදාහැර සිටි වැල්ලම්පිටිය තඹකම්බල් සේවකින් 8 දිනකට ලබන 27 වනදා අධිකරණයේ පෙනී සිටීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අද නොතිසේ නිකුත් කළා. සිද්ධියට අදාළව අතරංගුටකින සිට සැකකරුවන් 9 දෙනෙකු අපමත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබුණද එක් සැකකරුවෙකු අප කොන්දේසි සම්පූර්ණ කරන මැතිවීමෙන් ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අනෙකුත් සැකකරුවන් 8 දෙනා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා ඔවුන් අධිකරණයට කැඳවීමට අවශ්‍ය බව වැල්ලම්පිටිය පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. මේ අතර වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.එස්. හේවාවිතරණ මහතාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබා දී තිබෙනවා. ඒ ගාල්ල කොටාසේ වෙතයි. මහා පරිමාණයේ මුදල් වංචා සහ දූෂණ නඩු විභාග කිරීම සඳහා ආරම්භ කළ දෙවන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ පළමු නඩුව අද විභාගයට ගෙනුණා. ඒ කුලියාපිටියේ පෞද්ගලික වෛද්‍ය පරීක්ෂණාගාරයක වාටා ප්‍රතික්ෂේප නොකිරීමට අල්ලස් මුදලක් ලබාගත් බව කියන විශේෂඥ වෛද්‍යවරයෙකුට එරෙහිව ගොනු කළ නඩුවයි. කුලියාපිටිය මූලික රෝහලේ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් රෝගීන්ගේ රසායනාගාර වාර්තා ලබා ගැනීමේ කාර්ය පෞද්ගලික රසායනාගාරයක් වෙත ලබා දීම සඳහා මාසකට රුපියල් 25,000 බැගින් රුපියල් 75,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීම විත්තිකාර වෛද්‍යවරයාට එරෙහි චෝදනාවයි. එය අද කැඳ වූ අවස්ථාවේ විත්තිකරු රුපියල් 105 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ත්‍රිපුත්කල විනිසුරු මඩුල නියෝග කළා. අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදනීය මහතාට එරෙහිව පවරාති නඩුව අභියාචනා අධිකරණයේදී අද විභාගයට ගෙනුණා. නඩුවේ සාක්ෂි විභාගය ලබන 28 වනදා සිදු කිරීමටයි එහිදී නියෝග කෙරුණේ. 2017 වසරේ පැවති විරෝධතා රැලියකදී පාදනීය මහතා මාළඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අභියාචනා අධිකරණය ලබා දී තිබූ නියෝගයක් අපහාසාත්මකව විවේචනය කිරීමෙන් අධිකරණයට අපහාස කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා. ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති චමින්ද අතලෝගේ ඇතුළු 3 දෙනෙකු අතරංගුවටගෙන අධිකරණ ඉදිරිපත් කිරීම සඳහා ලබා දී තිබූ තීන්දුව ප්‍රකාරව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ඉදිරි නඩු දිනයේදී හේතු දක්වන ලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට අධිකරණය නියෝග කළා. ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයයි. ජාතික ලොතරැයි මණ්ඩලයේ රුපියල් කෝටි 2කට ආසන්න මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවටයි සැකරුවන්ට එරෙහිව චෝදනා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර ලබන සැප්තැම්බර් 10 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙසද නියෝග කෙරුණා. විදේශ සංචාරකීන්ගේ පැමිණීම යලි ඉහළ යමින් පවතිනවා. මේ වන විට රටේ ආරක්ෂාව තහවුරු වී ඇති බැවින් සංචාරකීන් දිවයිනට ගෙන්වා ගැනීමේ පුළුල් වැඩපිළිවෙලක්ද ක්‍රියාවට නැංවීමටයි රජය කටයුතු කර තිබෙන්නේ. පාස්කු විරිදා ප්‍රහාරයෙන් සංචාරක කර්මාන්තයට බලපෑම් රැසක් එල්ල වුණා. විදේශ සංචාරකීන්ගේ පැමිණීමේ යම් අඩාලවීමක් ඇති වුවද එය මේ වන විට ක්‍රමෙන් මගහැරමින් පවතින බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. පසුගිය සති දෙක තුළ සැලකිය යුතු විදෙස් සංචාරකයන් පිරිසක් දෙවෙනිට පැමිණියා. රුසියාව, චීනය මෙන්ම ඕස්ට්‍රේලියාව යන රටවල සංචාරකයින් මෙසේ වැඩි වශයෙන් පැමිණ ඇති බවයි එම අධිකාරිය පෙන්වා දෙන්නේ. දෙවෙනිට පැමිණි විදෙස් සංචාරකයින් සඳහන් කළේ තමන්ට රිසිසේ සතුටු වීමට අවශ්‍ය පරිසරය රට තුළ නිර්මාණය වී තිබූ බවයි. ආරක්ෂාවද යහපත් මට්ටමක පවතින බැවින් බියකින් තොරව ශ්‍රී ලංකාවේ සංචාරයට එක්විය හැකි බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ. Yo, I'm from the Netherlands. The situation is now very good. No problem at all. So please come to Sri Lanka. We've had a great trip. Everywhere has been beautiful. I'd recommend to people anywhere in the world Sri Lanka as a destination. The Sri Lankan economy get back on track. Look after us really, really well. I can understand and appreciate why Sri Lanka was the number one tourist destination. Sri Lanka to be very welcoming.
been a group of 23 of us. Security-wise, we've not had a problem. We've had such a great time. We'll be back again. සංචාරක පැමිණීම වැඩි වී ඇති බවත් තම හෝටල්වලට පැමිණෙන සංචාරකයන්ට විවිධ ආකාරයේ පිළිගැනීම් හා විනෝදජනක වැඩසටහන් සංවිධානය කර ඇති බවත් හෝටල් හිමියන් පවසනවා. අපිට කොනේසෙන්දි සිලෝන් ට්‍රැවල් කම්පැනි එකෙන් ආව 23 දෙනෙක්ගේ ගෲප් එකක් ඔස්ට්‍රේලියාවේ වෙටරන්ස් ක්‍රිකට් ටීම් එක. මේක ලංකාවට අලුත් ලොකුම හයියක් ශක්තියක් මේ අවස්ථාවේ ලංකාවට අවසරව සදුවුණින් පස්සේ මෙහෙම ගෲප් එකක් ඇවිල්ලා මේ වගේ ඒගොල්ලෝ කිසි බයක් සයක් නැතුව මුළු ලංකාව පුරාම ඇවිදලා ක්‍රිකට් මැචස් ගහලා මේක අපි ලෝකෙට දෙන පණිවිඩයක් ලංකාව සේෆ්. ඉතුරු මාස දෙක තුන වෙනකොට ආපහු වර්ධනයක් දකින්න පුළුවන් සංචාරයේ පැමිණීමේ. මේ අතර සංචාරක ව්‍යාපාරයේ නගා සිටුවීමට නව උපක්‍රම හඳුන්වා දෙන බව සංචාරක ප්‍රවර්තන කාර්යංශයේ සභාපති කිෂෝ ගොඹස් මහතා පවසනවා. අපිට අනාගතය ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගන්නට පුළුවන්. ඉතාමත් කෙටි කාලයක් තුළ නැවත වතාවක් සංචාරක ව්‍යාපාරය නගා සිටුවන්නට අපිට හැකියාව ලැබෙයි කියන එක සම්බන්ධයෙන්. අපි ලබන සතිය වෙනකොට ගෝලීය ප්‍රචාරණ සමාගමක් පත් කරන්නට යනවා. ඒ එකම ගෝලීය මහජන සම්බන්ධතා එංගලන්තයේ සමාගම පත් කරන්නට යනවා. මේ සමාගම් දෙක සමග එකතු වෙලා අපි නව උපක්‍රම හඳුන්වා දෙන්නට යනවා සංචාරක ව්‍යාපාරය ගොඩනංවා ගැනීම සඳහා. මේ වෙනුවෙන් රජය හැටියට අපි රුපියල් බිලියන 1ක් පමණ ඊළඟ මාස 4-5 ඇතුළත ආයෝජනය කරන්නටත් මේ වෙනකොට තීරණය අරගෙන ඉවරයි. අයිතින් ප්‍රවෘත්ති තුළින් අදට අපි සමුගන්නවා. ඔබට සුබරාත්‍රියක්. www.itnnews.lk